हाय गाइस, अस्सलाम वालेकुम। ஐபோவன் ஒயல ஹெமோட்டம ඉතින් කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. මේ දවස්වල හැමෝම නෝම්බි අල්ලනවා කියලා මම හිතනවා. ඉතින් මේ දවස්වල හරියට රස්නේනේ. ඒක නිසා මම හිතුවා ඇඟ සිසිල් කරන්නත් එක්ක සෞඛ්‍යන්ද එකක් හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක සෞඛ්‍යන්ද රෙසිපි එක ෂෙයා කරගන්නම්. මේක අපේ ගෙදර අපි හදන විදියට තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. ගොඩාක් රසයි මේක. පොඩි බබාලා වුණත් මේක ආසාවෙන් බොයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලන්න. ඉතින් ඒත් එක්කම මම ගිය වීඩියෝ එක මගේ ඔයාලා බලලා තිබ්බනම් ඔයාලට දැනව ඇති මම ෂොපින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ඒකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ ඕවර්කෝට් එකක් ගන්න ගිහිල්ලා මට මම ඒක ගන්න නැතුව ආවා කියලා. ඉතින් ඊට පස්සේ ආයෙත් මම ඒක මිස් කරගන්න හිත දෙන්නෙම නැහැ. ඊට පස්සේ ආයෙත් ගිහිල්ලා මම ඒක අරගෙනම ආවා. මොකද ඒ ඕවර්කෝට් එකට මම ගොඩාක් කැමති වුණා ඒක නිසා. ඉතින් මම ඒකට හරියන්න මැච් කරලා මහ ගන්න කියලා පෑන්ට් එකටයි ඇතුළට අඳින ටොප් එකටයි මෙටීරියල් එකක් මැච් කරගෙනම තමයි ආවේ. දැන් අපි බලමු අපේ ගෙදර මම හදාගන්න විදියට සෞකංජි රෙසිපි එක. මේ රෙසිපි එක ගොඩාක් රසයි. ඉතින් මම හිතනවා මේ රෙසිපි එක ඔයාලා අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලයි කියලා. සව් ග්‍රෑම් 50ක් මෙතන අරගෙන තියෙනවා. ඒත් එක්කම නූඩල්ස් මේ විදියට පොඩිවට කඩාගෙන ටිකක් අරගත්තා. ඒත් එක්කම ඕට්ස් මේස හැඳි 3ක් විතර මම අරගෙන තියෙනවා. රටේඉඳි 8ක් විතර මේ විදියට ඇට ටික ඉවත් කරගෙන දෙකට කපාගෙන කඩාගෙන අරගෙන තියෙනවා. ඒත් එක්කම ප්ලම්ස් 15ක් විතර මේ විදියට අරගත්තා. ඒ වගේම එනසහල් 5ක් විතර මේ විදියට කොටාගෙන අරගත්තා. ඒත් එක්කම කුරුඳු පොතු කෑලි ටිකක්, ඒ වගේම සීනි මේස ඇඳි 6ක් 7ක් විතර අරගෙන තියෙනවා. ඔයාලගේ රසය අනුව ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මම මේ රෙසිපි එකට උකු පොල් කිරි කෝප්ප එකක් එකතු කරගන්නවා. ඒ වගේම දෙවෙනි කිරි එකත් මම අරගෙන තියාගත්තා කෝප්ප භාගයක් විතර. ඉස්සෙල්ලාම මම සෞක් ටික මේ විදියට ටිකක් හෝදගන්නවා. ගොඩක් වෙලා හෝදගන්න බෑ, මොකද සෞ ටික පෙඟෙනවා. ඒක නිසා මේ විදියට දෙපාරකට ඕදගෙන ඉවර වෙලා මම මේකටම වතුර ටිකක් එකතු කරගෙන කැඳ එක අදාගන්න භාජනයට මේ ටික එකතු කරගන්නවා. ඒකටම තවත් වතුර කෝප්පයක් එකතු කරගෙන තමයි මම ලිප ඔන් කරගන්නේ. ඉතින් ඊට පස්සේ මේ ටික ටිකක් වෙලා තැම්බෙනකම් හොඳටම ඇඳි ගන්න ඕනේ, මොකද නැත්තම් සෞ ටික කැටි ගැහෙන්න බලනවා ඒක නිසා. ඉතින් මේ විදියට සෞ ටික ටිකක් රත් වීගෙන එනකොට මම මේකට රටේඉඳි ටික එකතු කරගන්නවා. මොකද රටේඉඳි ටික එතකොට තමයි හොඳටම තැම්බිලා දිය වෙලා එන්නේ. නැත්තම් කෑලි වලට ඔයාලට අවශ්‍ය නම් පස්සේ එකතු කරගන්නත් පුළුවන්. අපේ ගෙදර කෑලි කන්න කැමති නැති නිසා මම මුලින්ම රටේඉඳි ටික එකතු කරගන්නවා. රටඉඳි ටික එකතු කරගත්තට පස්සේ ටිකක් වෙලා බොයිල් වෙනකොට මේ විදියට ඇඳිගාගෙනම ඉන්න. ඊට පස්සේ මම දියකිරි ටික එකතු කරගන්නවා. දියකිරි ටික එකතු කරගත්තට පස්සේ මම මේ විදියට නවත්තන්නේ නැතුවම ඇඳිගා ගන්නවා. ඉතින් මම ඊට පස්සේ එකතු කරගන්නේ නූඩල්ස් ටික. මේ විදියට සව් කැඳ එක අදාගන්නකොට අපිට රුලන් ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. නූඩල්ස් ටික එකතු කරගත්තට පස්සේ මම එකතු කරගන්නේ ඕට්ස් ටික. ඉතින් ඕට්ස් ටිකයි නූඩල්ස් ටිකයි ටිකක් වෙලා තැම්බෙනකොට මම මේකට අවශ්‍ය පමණ සීනි ටික එකතු කරගන්නවා. ඉතින් සීනි ටිකත් එකතු කරගෙන සීනි ටික දිය වුණාට පස්සේ මම මේකට තේ හැඳි භාගයක් විතර ලුණු කුඩු එකතු කරගන්නවා. විනාඩි 2ක් විතර යනකොට මේ විදියට හොඳට කැඳ එක උතුරනවා. ඉතින් ඊට පස්සේ මම ප්ලම්ස් ටික එකතු කරගන්නවා.
ඉතින් ප්ලම්ස් ටික එකතු කරගත්තට පස්සේ තලාගෙන තියාගත්තු එනසාල් දෙක තුනත් ඒකත් ඒකටම එකතු කරගන්නවා ඒත් එක්කම කුරුඳු පොතු කෑලි දෙක තුනක් ඒකටම එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා ඉතින් මේ විදියට හොඳට මික්ස් කරගත්තට පස්සේ මම මේකට උකු පොල් කිරි කෝප්පයක් එකතු කරගෙන විනාඩියක් දෙකක් විතර හොඳට තඹගෙන ඊට පස්සේ ලිප ඔෆ් කරගන්නවා ඉතින් මේ කැඳ එක හරිම ලේසි හදාගන්න ඒ වගේම හරිම ගුණයි ඉතින් මේ රෙසිපි එක ඔයාලා අනිවාර්යයෙන්ම ගෙදර ට්‍රයි කරලා බලලා මට කමෙන්ට් එකක් යටින් දාගෙන යන්න අනිවාර්යයෙන්ම ලිප සාමාන්‍ය ගින්දරේ තියාගෙන මේ විදියට කැඳ එක හදාගන්න සාමාන්‍ය ගින්දරේ හදාගත්තම තමයි මේ විදියට රසට ලස්සනට අපිට කැඳ එක හදාගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ විදියට තමයි මම සව් කැඳ එක හදාගත්තේ විනාඩි 5ක් 6ක් විතර කාලයක් ඇතුළත අපිට මේ විදියට රසම රස කැඳ එකක් හදාගන්න පුළුවන් නෝම්බි අරින වේලාවකට ඉතින් මම මේ විදියට තමයි කැඳ එක හදාගත්තේ එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙත් ඔයාලව හමු වෙන්නම් එතකන් ගිහින් එන්නම් සතුටින් පරිස්සමෙන් ඉන්න